අද දවස අපිට ඊට සතුටින් කියන්න බෑ ඒ වගේ දවසක් අපිට ලැබිලා තියෙන්නේ ඒකට හේතුනේ දැන් ජනාධිපතිතුමා බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවට එවිල්ලා හිටියා 2022 වෙනිදා මැගසින් බන්ධනාගාර නිරීක්ෂණයකට ඒ වෙලාවේ ජනාධිපතිතුමාට අපි කරුණු කාරණාවක් ඉදිරිපත් කරා ඒ කියන්නේ LTD ඉටපු අය දීර්ඝ කාලේ සිර වෙලා ඉන්නේ අපි දුක්බර ජීවිතයක් ගත කරන්නේ අපි නිසා අපේ දෙමෝපියන් දුක්බර ජීවිතයක් ගත කරනවා කියලා ඒක කරුණුවට සලකා බලලා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එයා සමූහ පරීක්ෂණයක් කරලා ඒකට නිදාස ඉක්මනින් ලබා දෙන්න පුළුවන් හැකියාවක් තියෙන මිනිහෙක් තෝරලා දෙන්න කියලා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කිව්වා ඒ අනුව දැන් මේ කෙටි කාලය ඇතුලේ අපිට මේ ඒ කියන්නේ සමාව ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා මේකට ජනාධිපතිතුමාට අපි කරුණු කාරණා ඉදිරිපත් කරලා ඒක ලබා දුන්න එක ඉතා සතුටක් අපිට අද දවසේ ජනාධිපතිතුමාටත් අපි ස්තුති කරනවා ඒ වගේම දීර්ඝ කාලේ ඉන්න සිරකරුවන් ඉන්නවා LTT සිරකරුවන් ඉන්නවා ඒගොල්ලොන්ටත් මේ වගේ මොකක් හරි සාහනයක් ලබා දෙන්න කියලා අධිකරු ජනාධිපතිතුමාවෙන් අපි ඉල්ලීමක් කරනවා ඒ විදියකට අපි බන්ධනාගාරය තුලේ අවුරුදු 12කට වැඩි පිරිසක් ඉඳලා තමයි අපි යන්නේ 15ක් විතර යන්නේ අද නිදාස් වෙලා ඒ සමාජගත වෙලා අපි හොඳ ප්‍රයෝගික ප්‍රවේශ විචයකට ඉන්න ඕනේ කියලා අපි එමෝම කතා බහ කරලා ඒ විදියකට ඒ කියන්නේ ජනතාව අපි එක වෙලා සමාජයෙන් හොඳ විදියකට ජීවත් වෙනවා කියලා පොරොන්දුවෙන් තමයි අපි යන්නේ ඒ වාගේ තමයි අනිත් මිනිසුත් ඉන්න අය සිරගතලේ ඇතුලේ ඉන්න අයත් සමාජයකට ගිහිල්ලා කිසි වරදක් නොකරව පෞල් ජීවිතයක් ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඒ ජනාධිපතිතුමා ඒවල් කරුණු සලකා බලලා ඒගොල්ලොන්ට මේ වාගේ අවස්ථාවක් ලබා දෙන්න ඕනේ කියලා ඉතාම ඉල්ලීමක් කරනවා මම සූර්ය මුත්‍ති ජීවෝෂන් මම කිලිනොච්චි මම අවුරුදු ඒ යුද්ධය අවසන් වුණට පස්සේ අවුරුදු 12ක් විතර හිරගෙදර තමයි ඉන්නේ මං මම සෙන්ටන්ස් ඒ කියන්නේ නඩු විභාග කරලා සියලුම නඩුව අවසන් වුණාට පස්සේ ඒ සිරකරුන් විදියට පත් වෙලා බන්ධනාගාරයේ තුලේ නිසි පුනරුත්ථානකට ඇතුළත් වෙලා ඉන්නේ කෙනා ඒ කියන්නේ මම රසාවක් විදියකට ඇල්මිනියම් ෆැබ්‍රිකේටර් එකක් ඉගෙනගෙන ඉන්නේ ඒ වගේ අනිත් එක සිංහල භාෂාවත් එතුළට ආවට පස්සේ තමයි ඒ කියන්නේ ඉරගෙදර එතුළට ආවට පස්සේ වෙල්ෆෙයා මාර්ගින් ඒ කියන්නේ සුභසාද අංශය අරගා තමයි මම ඒක ඉගෙන ගත්තේ ඒක ඕල ඕල් එක්සෑම් වලින් ලියලා ඒක බී පාර්ස් එකක් තියෙනවා අනිත් එක දැන් එතුළට ආවට පස්සේ මෙහින් බන්ධනාගාරය තුලේ ඉන්න පුනරුත්ථාපන අංශය අපිට ගොඩක් කැපවීමෙන් වැඩ කරලා ඒගොල්ලන්ට අපිට අවශ්‍ය දේවල් ඔක්කොම ලබා දීලා ඒ විදියකට අපි බලාගෙන හිටියා ඒ වගේ හොඳ කල්ක්‍රියා විදියකට අපි බන්ධනාගාරේ දීර්ඝ කාලේ ඉන්න නිසා තමයි ඒගොල්ලෝ ඒකට කැමැතිය ප්‍රකාශයක් දුන්නේ ඔබතුමා ඔයගොල්ලන්ට යන්න හැකියාවක් ලැබෙනවා ජනාධිපතිතුමාත් මේකට අවධානය යොමු වෙලා තියෙනවා ඒ හින්දා ජනාධිපතිතුමා මේකෙන් සලකා බලලා මේක මොකක් හරි සාහනයක් ලබා දෙනවා කියලා ඒ හින්දා තමයි ඉල්ලීම පරිදි ඒ කියන්නේ බන්ධනාගාරයෙන් ඉල්ලීම පරිදි තමයි මේක සිද්ධ වුණේ අධිකරණ දනතිමන්ට ස්තුතිය පළ කරනවා breaking.lk